මම දැන් ඉන්නේ පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ පූජාපිටිය මධ්‍යමහා විද්‍යාලයේ භූමියේ. කොරෝනා මර්ධනය වෙනුවෙන් කරන එන්නත් කරන වැඩසටහන අදත් මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ කීපයක සිදු වෙනවා. එන්නත් කරන වැඩසටහනේ තුන්වන අදියර යටතේ තමයි මේ එන්නත් කරන වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. මීට පෙර රුසියාවේ ස්පුට්නික් එන්නත හා චීනෙන් ලැබුණු සයිනෝෆාම් එන්නත මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ලැබුණා. තුන්වන අදියර යටතේ අද සිට ඉදිරි දින පහක් පුරා ඇමරිකාවෙන් ලැබුණු මොඩර්නා එන්නත දිස්ත්‍රික්කයේ අනිකුත් සියලු දෙනාටම ලබා දීමට කටයුතු යොදලා තියෙනවා. එන්නත් කරන වැඩසටහන පිළිබඳ කරුණු දැක්වූ මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ ගමගේ මහතා. අලුත් එන්නත් කරනය විශේෂයෙන්ම ලෝකයේ යම් කිසි ආකාරකින් පිළිගැනීමක් තියෙන නිසා වෙනත් පළාත්වලින් මෙම පළාතට එන්නේ කියන එනවයි කියන ආරංචියක් තියෙනවා. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉල්ලීමක් කරන එහෙම බලාපොරොත්තුවක් තියෙනම් කිසි කෙනෙක් මේ මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයට එන්න එපා. මොකද අපි ක්‍රමවේදයක් සකස් කරලා තියෙනවා. අපි විශේෂයෙන්ම උපදෙස් ලබා දීලා තියෙනවා කිසිම ආකාරයෙන් පිටස්තර අයට මේ එන්නත ලබා දෙන්න එපා. අය සම්පූර්ණයෙන්ම අයිතිවාසිකම් තියෙන්නේ එන්නත් කරණය සඳහා මහනුවර දිස්ත්‍රික්කයේ අයට පමණයි කියන කාරණය. එන්නත් ලබාගත් ජනතාවත් මේ පිළිබඳ අප සමග කරුණු දැක්වුවා. කිසිම රස්තියදවන්න නැතුව මේ වැඩේ හොඳට කරනවා. ඇත්තටම ගොඩක් පිළිවෙලට වැඩ වුණා. කිසිම පොරකන් සිද්ධ වුණේ නැහැ. බොහොම පිළිවෙලට වැඩ ටික සිද්ධ වුණා. අද වැඩසටහන සාර්ථකව කරා අපිට කිසිම ගැටලුවක් වුණෙත් නැහැ. ඇත්තටම ගොඩාක් හැමෝටම කිසිම කරදරයක් නැතුව මේ වැඩසටහනට සම්බන්ධ වෙලා ඉක්මනින්ම වැඩේ කරගෙන අපට යන්න ලැබුණා. මහනුවර දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයේ වෙනුවෙන් තනුජ අබේසේකර නදීක දයාබණ්ඩාර සමග මම මනෝෂිකා හේරත්.